సభత පసుక බగග කత விసతత விసకග చతతනకಯమయගత ధత පන්න కర භ्य tu సయ సදದ දසබලධාරී සරුවක් නිරාජෝතමියන් වහන්සේ විසිං සම්මා සම්බුද්ධ රාජීත පත්තුූ විශක්පුර පසලස්වක් පොහෝදාස අලුයම්කාලියෙහි පළමීම් තමන් වහන්සේගේ චිත්ත සන්තාානයහි ඉතිරී පැතිරී පැවැතුුණු සෝමනස්සමීක ඥාන වේගයෙන් පැවැත්තුූ පීතිවා්‍ය ගාථාවක් මී ප්‍රකාස වනේ.මිහඳුන්නන උදානවා්‍ය කියල. උදානපාලී මුලට තියන ප්‍රීතිවාක්‍ය ගාථාව. මේ ගාථාවී කෙටිතේරුම මෙහෙමයි. පුනපුනන් ජාති දුක්කාා ඉති නැවතනවත ඉපදීම දුකක් කයි දැන ගහකාරකං ගවේ සන්තුූ ඉපදීම කරනේ ගෘහොය නිර්මාණ කන්න කත්‍රෘෝතුමා සොයමිങ අනිබිසම් දකිඩ නොහැකිව අනේක ජාති සංසාරන් සන්ධාවිසං ප්‍රමානති ක්‍රාන්තදීර්ග සංසාරියෙහි இපදෙමි ඉපදෙම මැරමි නැරමිങ සංසරණේ කෙළෙමි විද්්‍යමි ගාකාරක දිിත්തසිී මේ ඉපදීම නම් ඉෂ්කන්ද ගෘහොය කරවන කතරු තුමා උබමට පෙනුුණ පුනෙ ගේහන් නකාහසි මින්මතු උබමට ඉෂ්කන්ද ගෘහොය නොකරන්නේය සබබාතේ පාසුකා භග උබේමි ෂ්කන්ද කූඩුවෙහි ඉෂ්කන්ද ගෘහොයහි පරාලමසිියල්ල බිඳදැම්ම ගහකූට විශංකිිතන් ෂක ්‍රයහි முදුයටමි குරපාව කැනිමಡළම सुනවිස කළ விषංකාරගතචਤ மிිෂ්කන්ද ග්‍රය කරවන ස හ ධරමියන් සල්ල නැසල අසාස්කෘਤ සख්‍යත නිවන ශක්ෂ කළ தන්නන කම්‍යග එකසි අටවැද ෘஷ්णාව ශේකිරීම සං්‍යාතු අමා මහන් නිවනයට පත්වනාා කෙනෙමි අදසයිඒ ගාතාව සඳහන් වෙන්නේ. නැවතනෑත ඉපදීම දුකක් බවදැනෑ නීපදීමී දුක නිර්මාණී කරන කතරුතුමා සොය සොයාන් නොදැක්ක ප්‍රමාණ අති ක්‍රරාන්ත දීර්ග සංසාරයෙහි සැරිසැරවා. නිස්කන්ද ගෘ්‍රොය කරන කතරුතුමා මට පෙනුුණක්. ඕගේ පරාලම බිඳදැම්ම කැනිමල්ලල සුනුවිසුුණු කළ මගේ සිත අසංකතයට පත්වුණ තෘෂ්නාක්ෂයේ සංඛ්‍යාත අමා මහනිවන්න ශාක්ෂතුුණා කෙන ප්‍රීතියයි සද්ධාවන්ත පින්නතුනිි ම ප්‍රීතිවා්‍යය ලෝ පහළවී වදාල ශිලූම සරුවක්යන් වහන්සේලාගේ බුදු ව අළුයම්කාලේදී හද සන්තාාන නිකුතු ඉතා උතරීතරය ප්‍රීතිවාත් किයක් මේ ප්‍රීතිවාක්්‍ය ප්‍රකාශ කරන්න முන තරදිීර්ග කාලයක් අපේ මහාබෝෂතනන් වහන්සේ පාරමි පරුවද ප්‍රධාන වසිෙන් සාරා සංකයේ කල්පලක්සේ කෙළහඳුන්න්නන්නවා ඊට ප්‍රථමයිං මනො ප්‍රනිධාන වසයං නවාසංම සත් අසංත කල්පලක්සයක් හිටින් බුදුබාපතමින් පෙරම්පුරගෙන ආවා. ඒ කාලේදී ලෝතුරා බුදුවරයන් වහන්සේලා එක්ලාක්සේ විෂි පන්ධ අසක් සම්මුක වෙලා තියෙනවා නැත නවාසංකයේ කල්පලාක්ෂයක් මුළුල්ලෙහි වටනම් ප්‍රාර්ථනා කරමින් ගුදුබා පතාගන පෙරුම් පෙරවා ඒ කාලේ තුළ සරුවක්යන් වහන්සේලා තුංලක් සාසු අද්‍යාහසක් සම්මුख වෙලා තියෙනවා.මසේ සොලසාසන්ක ඒ කල්පලක්ෂයක් ම අනියත බෝෂතුන් වාසේනමක් වසෙන් බෝධි සම්බාරපුරාණ ඇවිල්ල දීපංකර පාදමූලයේදී අංගාටක් සම්පූණවීනින් නියත වරණශ්‍රී ලබන්ට වාසනාවන්ත වුණ. එදා සිට සාරා සංකයේ කල්පලක්ෂයේ මුළුල්ලෙහි ලෝ පහළවේ වදාළ සූවිසි බුද්ධ ශාචනයකදී නියතිවරන් ලබමින් මහා ප්‍රනිධාන් වසි. සමත්්‍රසාත් පාරිමි ධර්මියන් සම්පූර්ණ කරමින් පැමිණියය ඒසේ මෙසේ සුළු පටුකාලයක් නොවෙයි ඒ මහා කල්ප අසංකෙ ඒ කියන්නෙ සුළු කාලයක් එෙම නෙමෙයි මහා කල්පයක නිකත් ඇති දීර්ඝකාල පලි චේදයක් මේ කල්පේ කල්පේකි නිකත් අපි තේරුං අඩගෙන තියෙන්න්නෙට ඕනෑ. කල්පයේ කොටස් හතරගට විග්‍රා කරනවා. ආල්ෂ් කල්පයේ අන්තර කල්පයේ අසංතිකල්පයේ සහ මහා කල්පය කීල් මනුෂ්‍යන්ගේ ඒ ඒ කාල් පරිච්ෂේදවලතින ආයුෂ් ප්‍රමාණයටටිකේනවා ආයුෂ් කල්පය අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී ආයුස්කල්පය අවරුද සීයයි කල්පාව ශේසි කෙල අඳුනනු එකශේ විශ්ස නමුත් මේ ආයුස අඩු වැඩි වේඩවා කාලෙකට අවරුදු දායවර්ෂයත් ඇතිවෙනවොත් තා කාලෙිකට අවරුදු අශංකයේ දක්වාත් ආයුස වැඩි වෙන. ඒ ඒ කාලවල ආශ්ප්‍රමාණි ආයුෂ්කල්පයයි. අවුදු අසාංකෙන්යේ සිට දසවර්සයට බැ ඇල සත්ව විනාශයක්ගනෙ කාලියයට කියනව අන්තරකල්පයකීල්. ඉළඟටවෙනි අන්තරකල්ප විශ්වක් පිරනගොට ඊට කියනවා අසන්තකල්පයකීල්. එනඟට කල්ප විනාශේෂිද්ධ වෙමින් අන්තරකල්ප විශ්ෂක කාලයක් ගතවෙනවා ඒකට කියනවා සංඛ කල්පයකීල්. එළඟට කල්ප විනාශවේලා කනම දීර්ග කාලයක්, අන්තරකල්ප විශ්කතරන් දීර්ගකාලයක් හිෂ අවකාසවා ජටාකාසෝ පවතිෙනවා. ඒත් එක සංක කල්පරයක් ඒළඟට නෑතමේ ලෝකදතු සකස් වෙමින් පවතිෙන්ෙනවා සකී නිමීමටයනවා අන්තරකල්ප විශ්ක කාලයක්. මෙන්නෙ මේවිදී අන්තරකල්ප අසුවකකාල පරි්చේදේ තැමයි මහා කල්පේ මහා කල්පේ කියන්. ඒම මනුෂ්‍යයන් දෙවියන් බ්‍රහ්මියන් වෙසේනෑ මේ අන්තරකල්පය විශ්රකේනවා වි විවට්ටට ठායි අසං්‍ය කල්පය කියල. විවට් යි ලෝක වනසමින් පවට්න අන්තරකල්ප විශ්ෂකාලයට කේනවා සංව්ට අසංක කල්පය කියීල. ලෝක විනාසවෙල ජටාකාසෝ පවට්නා අන්තරකල්ප විශ්තරංකාලයට කේනවා සංවට්ටට ठායි අසං්‍ය කල්පය කියී. ඒට ලකන සකස් වෙමි නිමවීමතන්න අන්තරකල්ප විශ්සක කාලයට කියනවා විීවටට අසංක කල්පය. මසේමේ අන්තරකල්ප අසූ අසක කල්ප හතරකෙන් යුක්ත ඒ සියල් එකතු කල තමයි මහාකල්පය. ඒ මහා කල්ප අසංක හතරක් කියේනක සුළු කාලයක් එහමනෙම අසංකයි අසංකයේ කියයන්නේ දීර්ග කාල පරිේයක්. සංखවසි ඈතාතිීතේ ප්‍රටන් ගණන් පරිච්චේදයෙහිතයෙන නිමාවතමයි අසංච කෙළ කියයන්. ඒගරිතයෙනවා ඉලක්කංවසින් එකයි බිින්දුු එක සිිය හතල්හිෙක දුර ප්‍රමාණයක්. නංවසි හඳුන්නවා කෝටි වසිං වැඩිවෙන්න විශවාරයක්.